අපි දැන් එහෙනම් ලිගිට අභ්‍යස ටික පිටපත් කරනවා මේ ප්‍රශ්නය හනවා බහත වච්චන වලට සමානවාඩත වචන පාඩමින් තෝරා ලියන්න කියලා හරි දැන් එහෙනම් මේ ප්‍රශ්නය පිටපත් කරගන්නකෝ පිළිතුරු ලියන්න එපා ප්‍රශ්න ටික පමණක් පිටපත් කරගන්න මේ වචන දහයම ලියාගන්න නෑනේද එහනම් අපේ සාකච්ා දැන් සාකච්ඡා කරලා පිරිිතුරු ලියමු පුතේ මේ ප්‍රශ්නෙන් අහන්නේ ඉන්න මේ මිතන තියෙන වචනවලට සමානර්ථ සමාන වචන පාඩමින් තෝරන්නඩවා. මහන් සිය කියනෙකට හොයන්න බලන්න පොත් පාඩම තිබුණ මහන්සය කියනකට වෙහෙස කියල ගොඩක් හොඳයිවාල හොයාගෙන පිරිිතුර හොඳ ලාමයි යාහිෙනම් කෙටී රක්්ගහල ලියාගන්න වෙහෙස්ස කියලා. වෙහෙස මෙහෙස ජනය කියනෙකට මොකක්ද තිබ්බේ වතුර වතන කොඩක් වුඳයා වත් වූට ආනියාගන් පහන්සිය වෙහෙස ජාලය වතුර ඉළඟට අපි හොයන්න යන්නේ කැලය කියන එකට වනාන්තරය ආලියගම්මු වනාන්තරය ඕ එකත් ගන්න පුළුවන් වනාන්තරය කියල ලියමුය වනන්තරය කියලත් තිබ්බන නේද. සාහහිෙන එක ලියන පො තියෙන්න මඕනේ අනිවාඩය මේක සමානපදයක් වෙන්නත් ඕන එක පොතී තියෙන්න්නත් වෝන්. හරි දැන්වන්න මං අතවස්සන්න කියනවේ චංචල කියනෙ එකට හොයලා දන්න කෙනෙක් අතවස්සන්න චංචල කෞද්ධ බලමු චංචල කියන එකට කියන්නේ. ඉක්මනින් හොයාගන්න කවද බ අතඋස්සන්න. ඔව්වෝ චංචල සෙලවෙන සස්සල නිශ්චලන හැ චංචලයි සෙලවෙනවා කවුද හෙව්වේ ආමේෂ කියනවද ආමේෂ කියන්න බලන්න. ඒ සස්සල කියල තිබ්බනේ ද චංචල සසල ආලියාගන්න සසල මහන්සිය වෙහෙස ජලය වතුර කැලය වනාන්තරය චංචල සසල. ආක්‍රමයිෙන් කියනෙකට තිබ්බ එක හොයන්න බාන ක්‍රමයි කෙමෙන් ගොඩක් හොඳයි කෙමෙන් කිය අලියාගම්මු කෙමෙන් මේ දක්වා අඩියගත්ත පිළිතුට ටික තාරුක කියන්න බලන්න ප්‍රශ්නයි මහන්සිය මෙහෙස්ස කියන්න බලමියුට් වෙලා හඩී හොඳයි එළඟට නදියට හොයන්න ළමයි

මධ්‍යහන කෙනෙකට ඕ මද්ද මදධහන කියලා තිබ්බනේද. මදධහන අලියන මයන්න අල්දායන්න දයන්න හයන්න නයන්න මදදහන මදදහන කේන්තියයි ළඟට හොයන්න කෝපය කේල්තිට තිබ්බ පොත්තේ කෝපේ කියලනේ දා හොඳයි නිියාවන කෝපේ පරම්පරාව අරපුර කියල තිබ්බනේද පඩපුර උදරය කියනකට මකක් ද තිබබේ ආයිකයන් වල බාඩ කියල තිබබන උද්දරය බඩ ඔය බඩ කියෙනෙ එක තිබ්බ වචනෙත් එක්කම කියන බලන් පොඩි වාක්‍ය කොටසක් තිබ්බ තැන හොයන්න බලන් මහොල අතඋස්සන්න මට කැම් එකත් ඔොන් කරගන්න බඩ කියන එක තිබ්බ තැන අජානිරූ ගොඩක් හොඳයි හරිද බඩන බඩට කියන තිබුණ බඩ. හ හොඳයි පුතේ දැන්ග එහෙනම් එකේඉන් දන්දහයේ දක්වා පිළිතුරු ටික කියමු අමේෂා. ඊළඟට පුත්තේ කියනවා අපිට දැන්වය පොත්තෙන් හොයලනවේ සමානාර්ථ ලිව් එම වච්චනවලට සමානාර්තය ඇත්ත ඔබ දන්නා වෙනත් වචන ලියන්න කියලා. එනම් මේ ප්‍රශ්නය ලියලා රෝමිලක්කන් දාල අපි පිළිතුර ලියම්. හනිද රෝමිලක්කන් එකද අංක එක දෙක්ක තුන කියලා දාලා පිළිතුර ලියමු ලකු ප්‍රශ්න ලියන්නපු ඉක්මනින් හඩි නිව්වද. ආංක එක් දාගන්නා දැන් එක ඉඳං දහය දක්වා දාගන්න එක දෙක තුන හතර පහ හය හත අට නමේ දහය දක්වා. හරි ලැන් කියන මහන්සියට සමාන ඔවු කමක් නෑපුති වා කැමැති පරිදි දාගන්න පුළුවන්. හරි එක මහන්සියට ලියාගන්න විඩාව නායිත්මනින් ලියගමන එක විඩාව

මේ තුන අපි කැලයට කියනවා බල කියනවා රණ කියනවා වනය කියනවනේ ද. පොතේ තිබ්බෙ වනන්තරේ නෙහිනං ඒ වචන ලියන්න බෑ වෙන එකක් තමයි ලියන්්ඩ නෙහිනම් ලියාගන්න දෙක උදක හරි තුන ලියගන්න වනය වයන්න ධන්තච නන්න වයන්න දන්තච නයන්න යයන්න වනය. ඔවු ඇ අංකදාලා අං එක දෙක තුන කියලමන්දැන් අංකදාගන්න කිව්වනේ එකට විඩාව ලියගන්න හරිද දෙකට උදක තුනට වනය හතරට සසල කියන එකට ලියාගන්න සෙලවෙන. චංචල අපි චංචල කෙකට පොත්තය වචනය සස්සලනි දවෙන එකක් ලියන්න ඕන හිද සෙලවෙන කෙනෙක ලියගන්න. එම වචනවලට සමානර්ථයඇති ඔබ දන්නාාවෙනත් වචන නැඩියන්න කියන් සෙලවෙන එක විඩාව දෙක උදක තුනවනය හතර සෙලවෙන. පහා! ක්‍රමයිෙන් කියන එකට ලියගන පිළිවෙලින් පිළිවෙලින්

கங்காவு இலங்கட்ட மத்தியான டீயான தஹவால் ஹய கங்காவத்து தாவால் அட்டு கேன் திட்டு පොත්තේ තිබ්බ කෝපයනෙ ආපිඩියමුවකට ත තරහව තරහව පරම් පරාවට ලියාගන්න සනුරය සනුරය. පනම්පරාවට පොත්තේ තිබ්බ වචනය අපිළි ව්ව පරපුර වෙනත් වචනයක් ලියන්න කියන දෙවෙනි ප්‍රශ්නයට අපිඩියෙනවා සනුහරය කියල. සන්නූහරය සනුහරය ඊළඟට ආෞද්දරයට කියන්න බලන්න මේ පොතේ තිබ්බෙ බඩ වෙන සමානවෝචනයක් කුස කියලා කියනවා ලියයාගන්න කුස්ස විඩාව උද්දක වනය සෙලවෙන පිළිවලින් ගංගාව දහවල් තරහව සනුහරය කොස්ස පිළිතුරු. ආ පිළිතුරු ටික කියන්න බලන්න ජනිරෝ ලංගාව හොඳයිද ගංගාව කියල ලියාගන ගංගාව හරි මේ ටික ටක්ගාල පිටපත් කරගන්න පහන්ත සඳහම් වචනවලට විරුද්ධාටත පද පාඩමින් සොයාලියන්නා කලින් වගේ විරුද්ධ පද දැන් කලින් හිෙවි සමාන පදන දැන්වන්න තින පද විරුද්ධ පද හනිදා ප්‍රශ්ණි පිටපත් කරන්න ඊට පස් අපි හැමෝම හොයම එකට සාකච්ඡා කල්ල ලීම් මේටික පිටපත් කරගන්නා ඉක්මනින් පිටපත් කරා අමේෂ මේටික පිටපත් කරාද හොඳය මඩියම් ඩියපු පිළිතුරු ටික මට බලන්න නමත් එක්ක හැමෝම ගරූප් එකට දාන්නඕනේ හැම ගෘුප් එකට දාන්න අක්ෂර විඥ්‍යාසය නිවැරදි කරන්න තියෙනවන නිවැරදි කරලා නැමත නිවැරදි කිරීම් තියෙනවනන්ඒ අඩු පාඩු තියෙනණයව සම්පූර්ණ කරල්ලා මට බලන්න ග්‍රෝප්ප එකට සටටහන අනිවාරයෙන් දාන්න ඕනේ. එවගේම කාවේශයකරය කවි පහත් පාඩන් කරන්න එන්නෝයි ඉවරුණාය අතොස්සන්න. බලන්න අමේෂ පිටපත් කරපු ටික මට කැමරාවට පෙන්නන්න පුතාගේ අකුරුත්මන් දැකලනේනෙ පොදක ලියන්න ඕනි පපුතේ එහිෙනම් ලමේ ඔයා මේ පොතක් අරගෙන පොතී ලියලා හනිද මට වැඩ ටික ෆොටෝ ගහල එවන්නේ පිටිපත් කරන්න වෙලාව ඇති නේ ද හාඩි දැඟහෙනං අපි බලමු මෑත කියන එකට පොතේ තිබ්බ විරුද්ධ පදේ මොකක්ද මෑත කියන්න මේෂ දන්නෝද? ඈත්තනේ දාලයාගන්න උචනිරුවෝ හොඳයි ලියගන්න මෑඇත කෙටීරක් ඈත කුඩා කියනෙ එකට තිබ්බෙමොකක්දුඩා කුඩා කියන එකට විරුද්ධ පදයක් පොතේ තිබ්බ මොකක්ද මේ තියෙන්නේ මෑත කියනකට ඈත කුඩා කියනෙකට මොකක්ද තිබ්බ විරුද්ධ පදේ ළමයි මෙ මොකක්ද තියෙනෙ. අන්තිමේදී විසාල ගොඩා. එක්ට ඇස්වී තිබුණි විසාල කියන එකනේ දාළියාගන්න විසාල. පුළුල් කියන එකට මොකක් ද තිබ්බේ පුළුල් එන්න මේ චේදී තියෙන ොහොවෙලා කියන්න පුළුල් කියනෙකට මොකක් ද මොකදද ළමයි පොඩි කියන එක ලියාගන්න පුළුල් පොඩි නරක කියන එකට හොඳ කියන එක නේ එද ගොඩක් හොඳයි හොඳ දහස්සක් පහළ විය කියලන්තින් එහෙනම් නරක හොඳ සැක කියන එකට තිබැ සැක නිසැක්ක අටක් ගාල කිවනි සැක්ක නිසැක. ඊළඟට තද්ද? කද කියනෙ එකට බොරුල් ආහෙනවාල ලියලා තියෙන්න්න ඕනෙ මෑත ඈත කුඩා විසාල පොළොල් පොඩි නරක හොඳ සැක නිසැක තද බොරුල් දුගන්ද කියන එකට ඕ දුගන්ද කියන එකට සුවද නේද. සුවද හමන්නට වූ විට තියනවෙන මෙතන සුවන්ද. සංඥකද ලියන් පහසු අපාහසු අපහසු අපහස්සු කියල ලියන් ඕ පුතේ මේ දෑර පුොළුල් කියනෙකට මෙ පට්ු කියනෙක ලියා ගන්න එක වඩා ගම්ය වෙන පටු කියනෙ ලිය ගන්න අපි එක හදාගම්මු පොළුල් කියනෙකට පොඩි නෙවේ පට්ටු.

මතක පෝ මතක් කියලනේ පොතේ තියෙනෙ අමතක කෙනෙකට මතක් විය අමතක මතක් ඊළඟට පහළ කියනකට ගක්ත තිබ්බෙ පොත්තේ ඉහැල ැලුවේ කියලා තියෙනනේ දීහල කියන එක ඉහල හඩි දැන්වාලට මං හොයන්න වචනයක් දෙෙනවා අපිත් මේ කුඩා කියනෙ එකට විරුද්ධ අදහසඩියාගත්ත විසාල කියනෙ එකන නේද කුඩා කියන එකට ලොක්කු කියල වචනයක් තියෙනවාද ලොක්කු කියල පදදයක් හොයන්න බලන් ඕ කුඩා කියනෙකට ලොක්කු කියන තියෙනවාද බලන්නකි හරි නැද්ද එහෙනම් අපි හම්බුල් නැද්ද පුතවාලට නැත ආහෙනම් විසාල කියනෙ එක ලියාගමුව මෑත ඈත කුඩා විසාාල පුළුල් පටු නරක හොඳ සැකනිසක තද්ද බුරුල් දුගන්දසුවද පහසු අපහසු අමතක මතක පහල ඉහල හඩි නේද. හැරිනේද මෑතෑ ඇත කුඩා විශාල පොළුල් පටු නරක හොඳ සැකනිසක තදපුුරුල් දුගඳ සුවඳ පහසු අපහසු අමතක, මතක පහළ ඉහල එම විරුද්ධාර්ත පදයොදදා අර්ථවත් වාක බැගින් නිර්මාණය කරන්න කියනවා. අනිද ආදැම් මේ ප්‍රශ්න ලියාගන්න මේකට අදාළ පිළිතුර මංග රූප් එක දානව එක ගෙදරිදි පිටපත් කරන්න ඕනේ ආ ප්‍රශ්න ලියාගන්න කොදේ ඔයාලට මේදම පන්තිවර වෙලා. සවත් පන්තියක් තියෙනා ඉන්නවද අත ඔස්සන්න බලන් ඔවු කට තිෙන් හදරට තුොනට හරිපුතේ ආමේ ප්‍රශ්නි ඩියාගන්න කොහෙන එම විරුද්ධාටත පදයොදා අඩතවත් වාක බැගින් නිර්මාණය කරන්න ඕ මේකට පිරිතුර දැන් ලියාගන්න ඉන්න පුළුවන්ද කියල බලන්න.ආඩි හොඳයි පුතේ හෙනම් මං ඒඉවර කරන්න එම විරුද්ධාට පදයොද්දා අඩතවත් වාක බැගි නිර්මාණය කරන්න කියෙනන ආඒකට පිරිතුරක් මම රූප්ප එකට දානවා හනි දෙක ලස්සන්ට පිටපත් කරන්න ඕනේ එම විරුද්ධාර්ථ පද කියලා ආපි එක ප්‍රශ්නකට පිරිතුරු නිියවවෙනෑනේද. ඒකන්නං අපිට දෙැල් ලියාගන්න වෙනව එකක් අපට මගේ හැරිලානේද. කොහොම දේක ලියාගන්නේ ඉඩ නෑනේ දිඩ තියෙනවද අපි අකෙදා අංකෙදාල පිරිතුඩු විතරක් ලියාගම් මුද ක පහක් කියල දාලා තාත්තාගේ අවවාදය නොපිලි පැදීම නිසා තාත්තාගේ අවවාදය නොපිණි පැදීම නිසා ගුඩු පැංචාට සිදෝ අ අකර තැබ්බේ කුමක් ද කියලා හනානේද තාත්තාගේ අවවාදය නොපිලි පැදීම නිසා ගුඩු පැංචාට සිදුවෝ අකර තැබ්බේ තමයිදම් මේ ප්‍රශ්නෙන් ලියන්න හදන්න මොකද ඕ තාත්තග්‍යාවවාදය නොපිලි පැදීම් නිසා උගුඩු පැංචාට සිදුව අකර තැබේ තමයි ඇටිකෙහිල්කාදැමේ නිසා මාල පහකර ගැනීමට අසීර වීමනේද එක තමයි සිදුව අකර තැබ්බේ. හරි අවබෝධය ප්‍රශ්නවලින් ලියපු තැනින් අංක පහ කියල දාල පුතේ න මේ පිළිතුර ලියාගම් හෝ. ප්‍රශ්නය පිටිපත් කරන්න ඕන්නේ පිරිිතුර පමණ ලියමු ඉඩ මාදින නැත්තා. නාලියන්න බලන්න මේකටික ලියාගන්න. ඉඩ නැතිම දුවෙක් හරිපුතෙක් කරන්නව නම් පැන්ස දෙෙන් හරි ලියාගන්න අංක පහදාල අමේෂටනංගෙටලුවක් නෑනනි දැ නඇවත ලියනවා න නේ දේ ඉඳද ලස්සට පිරිතුරු ටික ප්‍රශ්නෙත් දලා ඩියම්වේ අපේ අනිත් දුවල පුතාලාපුොළුවන් විදිහයට මේකට පිරිතුර ලිහා ගන්න. අවබෝධය පස්සනි ප්‍රශ්නයට අපිට පිළිතුරලියන්න බැරි වනා තාත්තාගේ අවවාතාත්තාගේ අවවාදය නොබරි පැදම් නිසා උගුඩු පැංචාට සිදුවූ අකර තැබ්බෙ කුමක් ද කියන ප්‍රශ්නයට පිරිතුර එක තමයි අපි දැම්මේ ලයාගන්නේ. හනිද පියාගේ අවවාදය පිරිි නොගෙන තමාටම වංචාකරමින් ඇටිකිහිෙල් කා දැමීම නිසා මල පහ කර ගැනීමට අසීරු වීම සිදුවෝ අකර තැබ්බයි. ඇටිහිල් කියලා ලියා ගන්න මෙතන අටිකෙහිෙල් නෙවිය ඇටිකිෙහිෙල් ඕලට තව පන්තියක් තියෙන දුවල පුතාලට එකට සහභාගෙවෙන්න යන්න පුළුවන් මං ගෙදර වැඩ ටික කරෝප් එකට දානවා තාරුක පුතාට තව ලාස් එකත් තියෙනව නම් එකට සම්බන්ධ වෙන්න පුළුවන් රෙක්කෝඩින් එක බලලා මේ මිටික ලියාගන්නත් පුළුවන් තාරුකපුතේ ලියන් ඉවඩයිද හැමෝම හරි දැන්හෙනම්මං ගෙදර වැඩ ටික මතක් කරන්නම් ගෙදර වැඩටික තමයි දැන්ඟරපි ඉහත ලිව්ව විරුද්ධාර්ථ පද යොදලා වාක්‍ය හදන්න ඕනෙන ඒ වාකෙ ටික ඔයාලා නාමං එඩිකවාලට එවනවා ගරූප් එකට දානවා ේටික ඔයාල පිටපත් කරන්නන් හිස්තැන් සම්පූර්ණ කරමින්. හනිද දැම්මේ ලොකු කියන එක ගන්න පාපි මෙතෙන්ට ගත්ත විශාල කියන කනේ තකොටේ විසාාල කියන වච්චන දාලා ලියන්න ඕනේ. හනිද කොහොමද ලියන්නේ ප්‍රශ්නලී වූවා ඇත්ත කඳුකරය මහා වනාන්තරයකි මහපාරයේ තිබූ අපි මොකක්ද දැම්මේ දෙවැනි විරුද්ධ වචනය කියන්න බලන්න. විසාාල නෙනේද විශාල කියනෙක දාන්නඕොනෙ මහපාඩේ තිබූ විශාල ගස සැඩ සුළඟ නිසා ඉදිරී වැටුණි. කඳුකරේ මාර්ග සාදාඇත්තේ ඉතා පටු ලෙසේ මේ විදිහට වාකෙ දහය ලස්සන්ට සම්පූර්ණ කරන්න. නැනිද ආයක තමයි එක ගෙදර වැඩා. ඊළඟ ගෙදර වැඩේ තමයි, අපි පාඩම තවටිකක් පාඩන් කරල එක කරන්න ගන්නවේ. අනිවාාරිමදේ අපි පාඩන්ටික ඉවරූණහම කුට ප්‍රශ්නපත්තරේ තියෙන පේපස්සොක්කුම වරකරනව? හනි වඩතමානයේ නිර්මාණය වී ඇති පස්ථාව පෙල්ලු කිහිපයක් සොයානයන්න. එනම් වර්තමානයේ නිර්මාණය ප්‍රායෝගික අභ්‍යාස කියලීල මේ ප්‍රශ්නදියල මම එවනවා වරතමානයේ නිර්මාණය වී ඇති පස්ථාපිරුලු ්‍රෝප්පික දානුව ටකත් පිට පත් කරන්න ඕනේ ඔන්න දෙවෙනි වැඩි. හනිද වැඩ දෙකක් තියනවඒ තමයි අතරවෙනි ප්‍රශ්න කරන්න ඕනේ ප්‍රායෝගිකබ්‍යසය අටතේතියන. ්‍රථාව පිල්ලුටිකලියන්න ඕන ඊ ළඟට කවි පාඩං කරන්න නඕන ග සතිය පාඩ කරන්න එන්න දීපුේවා පාඩම් අදී නෙනේද එනංඒ කාභිෂයකරේ තියන කවි පහ පාඩම් කර එ නෝනි මං යි ගෙදර වැඩටික රෝප්පකටත් දානම්. හරි ප්‍රශ්නයක් තියන ොන හම බලන්න පුතේ. දහින අප ඔය වැඩටික කරලා ලබන සතිය හම්බෙමු. ගිය සති සටහනදාපොය ගොඩා කොඳය. මේ සතියත්දාන්න හොඳ පුතාලගේ වැඩටි කල හොඳ ළමයි. හරි හොඳයිපුතේ வாලහිෙනම් පරිසமிங்கන්න ஆලහම. ஓටම ஐෝුවන්.